ඔබ සාර්ථක වුණු නිසා ඒක හඳුනගත්ත ඒ යුගයේ හිටපු තරුණ ගායන ශිල්පීන් හුඟ දෙනෙක් මට ඇල්ම දැක්වුවා, ඇලුම් කළා. ඔවුන්ගේත් වැඩසටහන ආවම මට යෝජනා කළා ගීත ලියන්න කියලා. ඉතින් මම හිතනවා ඊයින් පස්සේ මම ගීත රචකයෙක් හැටියට ඉතරලා දොරට ආවේ සුනිල් එදිරිසිංහයන්ගේ චන්දමණ්ඩල බැද්ද වටින් මුදුවලා ගීතයයි පාට දෙදුණු සේදිලා කියන ගීතයයි දෙක රචනා කරලා. ඒ දෙකම මෙලඩි කලින් නිර්මාණය කළ තනු තනු දෙකක්. ඒ තනු දෙකට වචන යෙදීමෙන් තමයි මම ගීත රචකයෙක් වුණේ. චර දුරට හිතු ගීතයක් නෙමේ මෙලඩිය ගත්තා මෙල්ල ගත්තාම ඇහුනාම ලාල ලාල ලා කියලා පාට දේදුණු සේදිලා කියලා එකට ලිව්වා. ඊට පස්සේ මොනවා තියෙන්න පැයි ඉතුරු ටිකත් සම්පූර්ණ කළා. සම්පූර්ණ ටිකක් දුරට යනකොට මට හිතෙනවා ඒ ගීතයට ගීත වචන ටික ලිව්වට මේක අංග සම්පූර්ණ ගීතයක් කියලා රස ගීත රස විඳින්න කෙනෙකුට තේරුමක් තියෙනවා කියලා. ඒ තේරුම සොයාගෙන ගිහිල්ලා අමතව මේ පොලිෂ් කිරීමක් කරන පොඩි වචන කඩලා එකතු කිරීමක් කරන. අන්න එහෙම කළා තමයි ගීතය අමාරුවෙන් ගොඩ ගත්තේ. සෝගී සුසුම්